इदरी दिन किहिपे दिवैने बोहोत प्रदेश वल वैसितत्वे तारमक वैडिवीमाक बलापुरत्तु वन बव कालगुण विद्या देपार्तमेंतुव पवसनवा देपार्तमेंतुव संदहन कले बोहो प्रदेश वल सवस काले हो रात्रि काले गिगुरुम सहित वैसी अतिविय हकी बबाय हेट दिन दुन मध्यम सपरकमु सह उपला कलतर सह अंपर डिस्ट्रिक बला मिलीमीटर सेक पमन तथा वेसेवे पव कालकुनवेद डिपार्टमेंट संधान कला बेअर बेंगाल पुके अंदमन दूपत् दुन दिसकुन दिग बेंगाल पुख प्रदेश अडुपीटन कलाप्या निर्माण संधान इंदिया कालकुनवेद डिपार्टमेंट पवसुवे लबन दहसेवनिता सवस्काले बन बेय सुनाट वर्तने व्यहि पवाय बेम अडुपीटन कलापे हेतु දකුණු හා මධ්‍යම බෙංගාල පොක්ක ආශ්‍රිත දීවර කටයුතු වලින් වළකින ලෙස ඉන්දියාව දීවරින්ට උපදෙස් දී තිබෙනවා. ලබන 15 වෙනිදා වන විට මෙම පද්ධතිය මධ්‍යම බෙංගාල පොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් බවට පත්ව තවදුරටත් වර්ධනය වනු ඇති බව ඉන්දියා කාලගුණ බලධාරීන්ගේ අනාවැකියයි. මෙයින් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම කිපතුද? මේකේ ඍජු බලපෑමක් ලංකාවට නැහැ. නමුත් වක්‍ර බලපෑම් තියෙන්න පුළුවන්. එතකොට මේ වක්‍ර බලපෑම කියන්නේ දිවයින හරහා තියෙන සුළඟේ වේගය සහ දිශාව වෙනස් වෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් දිවයිනට බලපාන්නේ ප්‍රධාන වශයෙන් නිති දිශාව. එතකොට මෙවැනි තත්ත්වයක් යටතේ දිවයිනේ නිතිතික කොටස උදේ කාලේ ඉඳන්ම අඳුරු ස්වභාවය සහිත වලාකුළු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් මේ තත්ත්වයේ තුල අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ මේ දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඈතින් තියෙන. ඒ කියන්නේ දියම මුහුද ගත්තම දීවර සහ නාවික කටයුතු වල යෙදෙනකොට මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා. ඊට අමතරව දිවයින වටා තියෙන මුහුත්තිරේ ගත්තත් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවෙනවා. මේ වැසි වල තියෙන විශේෂත්වය තමයි ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතන ලැබෙන්න හැකියාව තියෙනවා. ඊට අමතරව තාවකාලිකව සුළඟේ වේගය 60 කිලෝමීටර 60 70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අකුණු අනතුරු ඇති වෙන්නත් යාවක් තියෙනවා.